යොවුන් හදගස්ම සුමීරු ගීතයක් බවට පත් කළ ආනන්දනීය ටෙලිවිෂන් අත්දැකීම දෙරණ ඩ්‍රීම් ස්ටාර් දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 5 තරඟාවලියේ දැන් අප පසුවන්නේ අවසන් 72 දිනා අතර SMS වටේට සුසුකම් ලබන අවසන් 48 දිනා තෝරා ගැනීමේ තීරණාත්මක තරඟ කඩේම අභියසයි හොඳයි එහෙමනම් මට කියන්න තියෙන්නේ ඔබ දිනාත් ඔබ පස් දිනාත් අතරින් ඔබ පස් දිනා ඉදිරියට යනවා ඔබගේ මේ තරඟේ 48 දින අතර දෙන්න ඩ්‍රීම් ස්ටාර් තරඟාවලියේ මට 72 න් 48 වටේට තීරණ හම්බ වුණා ඒ ගැන ලොකු සතුටක් තියෙනවා ඒ වගේම ලොකු දුකක් තියෙනවා 72 හිටපු මගේ මල්ලි තරඟෙන් ඉවත් වුණා පසුගිය සතියේ ඔබ නැරඹූ සහ අද ඔබ නරඹන මෙම සිහිනතරු වික්‍රමාර්ථය අවසන් 48 දෙනා ප්‍රකාශයට පත් කිරීමේ අරමුණින්ම සැලසුම් කෙරුණු පරිශනාත්මක ටෙලිවිෂන් අත්දැකීමක්. Derana Dream Star Sri Lankika Yawani සිහින සැබෑ කරන තාරකා පෙළහර එසේනම් මේ සූදානම මේ පෙරකී අභියෝගය ඔබට පහදා දෙන්න මාත් එක්ක ඉන්නවා ඩ්‍රීම් ස්ටාර් පෙර තරඟාවලි කිරිලු පැලින්දි තරංකරුවන් 4 දෙනා උදේෂ් මේකා කේෂා සසින් ඉතින් මුලින්ම ඔවුන්ගේ කණ්ඩායම් තෝරා බේරා ගන්නට අපි ආරාධනා කරනවා උදේෂ්ට ඔබේ කණ්ඩායම ඔබ තෝරා ගන්න वोशिका लक्षाणी हाय संपत संपत बोलो हम रमेश रमेश कुमार हरी डा रमेश कुमार ඉන්න ගීත් මදු සංක ඉන්න චරිදු සහිත සමීර නුවන් ආශේල් ගායන චිත්‍රා මොනවයි උදේෂ් නීලං කණ්ඩායම උපේකා නදීමා සංජීවනී නදීමා සංජීවනී ගයානි කෞශල්‍ය නිලුපුලි සූර්ය බණ්ඩාර නිලුපුලි සූර්ය බණ්ඩාර එරංග මදුෂාන් රසික ලක්ෂා රසික ලක්ෂා හර්ෂ දනෝෂ් ශානිල් මනීෂ නිපුන් කල්හාර ප්‍රවීණ් රන්දනිය මොනවයි උපේකා කේෂාන් ඔබේ අවස්ථාව शादी लक्ष्मी चलनी लक्षिका प्रसादिनी यशोद्या संदुन दिमांत हसित चतुरांग एनजी धनुष्क दर्शन मधुशांक संदुन प्रसाद लसांत डिसिल्वा ඒ කෙචන්ගේ කණ්ඩායම කෙචන් ස්තුති එහෙනම් සසින්දු ඔබේ කණ්ඩායම තෝරා ගන්න මට ඉන්නවා හසීනා මන්සූර් කාංචනා ප්‍රියදර්ශනී ඈන් මල්කි නීලමණි රම්‍ය කුමාරි උපුල් සම්පත් නිල් රුක්ෂන් ජයසුන්දර දසුන් දේශප්‍රිය සුගත් පෙරේරා ගීතික ලක්ෂා කණ්ඩායම් හතරක් තේරිපත් වී අවසන්. උදේෂ් සූදානම්ද? සූදානම්. උපේකා? සූදානම්. ජේෂාන්? සූදානම්. සසින්දු? සූදානම්. ජලයට බියක් නොමැති කණ්ඩායමේ සිටින දක්ෂතම ජලචර යෞවනයන් මංජුසාව සෙවීමේ කටයුත්ත ස්වේච්ඡාවෙන්ම භාරගනු ලැබුවේ කණ්ඩායමේ සිටින සිසු සමාජික සමාජිකාවන්ගේ ඔල්වර සංහා දිරිගැන්වීමද මැදෙයි. තමාගේ කණ්ඩායමට හිමි වර්ණයට අදාළ කොඩිය සහිත මංජුසාව සොයා ගැනීම ඔවුන් ඉදිරියේ දැන් තිබෙන අභියෝගයයි. තරඟේ ආරම්භ කරලා තියෙන්නේ මේ තරංකරුවන් මේ වතුර ඇතුලේ තියෙන යම් කිසි දෙයක් හොයාගෙන ආපහු ගොඩට එනවා
ඒකට අපි කණ්ඩායම් එක බැගින් තමයි පාවිච්චි කරන්නේ ඔවුන්ගේ කාලය නිර්ණය කරලා ඊළඟ අධිවරට ඔවුන්ට තරඟ කිරීමේ අවස්ථාව ලබා දෙන්නේ ඒ කාලුවේ කාලයට අනුව අපි බලමු මේ තරඟයට මොන කොහොමද මුහුණ දෙන්නේ කියලා තරඟකරුවන් උද්‍යෝගේ ආයේ ඒකනේ 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 ඔය වලකට තාමත් නෑ මං හිතන්නේ ආ හොයාගෙනලු උදේෂ් 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 හම්බුණාද හම්බුණා 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 වස්තුව සොයාගෙන තරංගකරුවන් දෙදෙනා ඉදිරියට එනවා ගොඩක් අමාරුයි අපිට මේ ඉස්සෙල්ලා මේ වගේ අත්දැකීමක් ලැබිලා නැහැ ඒක නිසා ගොඩක් අමාරුයි අපේ ටීම් එකේ ගර්ල්ස්ලා දෙන්නයි හිටියේ මමයි තව එක්කෙනෙකුයි ඉතින් අපේ ටීම් එකේ මේ නායකත්වයේ දරුවේ උදේෂ් අයියා ඊට මෙයාගෙන් ගොඩක් ලොකු සහයෝගයක් ලැබුණා කණ්ඩායම තරංගේ නිම කරා විනාඩි 2යි තප්පර 58කින්. දැන් මේ තරඟ වදින්නේ උපේකාය කණ්ඩායම. අපි බලමු උපේකාය කණ්ඩායමට තප්පර කීයකින් විනාඩි කීයකින් තප්පර කීයකින් මේ තරඟය අවසන් කරන්න පුළුවන්ද කියලා. මේ වතුර ඇතුලේ හංගවලා තියෙන අපි වස්තුවක් කිසියම් වස්තුවක් නිල් පැහැයට අදාළ. ඔවුන්ට තියෙන්නේ ඒ වස්තුව සොයාගෙන ආපහු ගොඩට එන්න. අත්දැකීමක් අද ජීවිතේට හම්බ වෙච්ච. ඇත්තටම අපිට හොඳ නායකෙක් හම්බ වුණා ටීම් එකට. උපේකා ගොඩක් හොඳට මඟ පෙන්නුවා. ඔව් උපේකාගේ කණ්ඩායම වස්තු හොයා ගන්නවා. අපි බලමු කාලය. එකයි හතලිස් දෙකයි ඒ කියන්නේ උපේකා ඉදිරියෙන් අද අපි ලොකු එක්ස්පීරියන්ස් එකක් ගත්ත ඇත්තටම උපේකා එක්ක වැඩ කරන්න ලැබිච්ච එක කණ්ඩායමේ නායකයා විදිහට ගොඩාක් අපිට දිරිමත් කළා සෑහෙන විදිහට මේ තරඟ ටික කරන්න මේවා කරා උපේකා තරඟයට මුණ දීලා ඉවරයි. මේ අවස්ථාව කෙෂාන්ට. අපි බලමු. ආපු ගමන් කෙෂාන් මුලින්ම මංජුසාව හොයා ගන්නවා. මංජුසාව ගෙන එන කාලේ නිර්ණය කළා අපි ඊළඟ වටේට අපි බලමු මොකද වෙන්නේ කියලා. ඒකේ
ලැබුණා ලොකු එක්ස්පීරියන්ස් එකක් ලැබුණා ගොඩක් මහන්සි වෙන්න උනා දුවන්න උනා වතුර යන්න උනා පනින්න උනා සෙස්සන්ගේ සහාය හා අනුබලයේ ඇතිව ජලකඳ සිසාරා පිරික්සන මේ දක්ෂ යෞවනියන්ගේ උත්සාහය කොයිතරම් දුරට පළතරාවිද තමාට අයත් මංජුසාව ඉක්මනින්ම සොයාගෙන මීළඟ තරඟ කඩේමේදී තමාට වාසි පිණිස පවතින බව ඔවුන් දැන සිට කරුණක් වූ නියමිත මංජුසාව එසේ ඉක්මනින් සොයා ගැනීම ඔවුන් සිතනවාට වඩා තරමක දුෂ්කර කටයුත්තක් වතුරට බැහැලා මංජුසාව හොයා ගන්න ඕන මංජුසාව ගොඩගෙන අපි බලමු විනාඩි කීයයි තම්පර කීයකින් සසිඳුට මේ තරඟ ඉවර ගන්න පුළුවන් වේවිද කියලා වෙලාව කීයද 1:13යි ඒ කියන්නේ කෙෂාන් ඉදිරියේ වතුරින් ගෙන මංජුසාව ඇතුළේ තියෙනවා ගීතයක්. ඒ ගීතය පිළිවෙලට හදලා ඒක ගීතේ ගායනා කරනවා. මුලින්ම අවස්ථාව තියෙන කෙෂාන්ට ඊළඟට සසිඳු ඊළඟට උපේකා. අවසානයේ තමයි අපි උදේෂ්ඨ අවස්ථාව ලැබෙන්නේ. අපි බලමු මෙතන කොහොමද මේ සිද්ධිය සිද්ධ වෙන්නේ කියලා. සංගීතය සමගම නිතර ගැවසෙන මෙම ගීහිතකාමී යෞවන යෞවනියන් හට කොටස් බවට පත් කර ඇති ගීතයක වූද පදමාලාව නිවර්දිව හඳුනා ගැනීම බොහෝ පහසුවෙන් කළ හැකි කාර්යයක්. සසිඳු වැඩ ඉවරද අන්තිම ආරිය ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕන ආවේ අයියෙන් කියමුද ආ නෑ තාම නෑ ඕමින් නෝමින් නෝ තාම නෑ ආ නුලක ආ ඉවරයි නෑ අයියෙන් කියන්න සින්දුව ඔබ හිමි වත්
රාමුල ඇති ඔබගේ වර්ණ සහිත ස්ථානයේ තබා ඇති අතුර රැගෙන නැවත ප්‍රධාන මාර්ගයට පිවිස ඔබගේ වර්ණයේ සහිත ස්ථානයේ තබා ඇති පාපැති විදාස් කරගෙන ත්‍රිම්ස්ථා නිවේදක අතින දනුත්තර හමුවන්නේ තරංගෙන් පසුවට ඒගොල්ලන්ට හම්බෙච්ච ක්ලූ එක ඒගොල්ලෝ කියවනවා ඊළඟට කරන්න තියෙන වැඩේ ඒක සඳහන් කරලා දෙනවා මේ වර්ණ සහිත ස්ථානයේ තබා ඇති අතුරු රැගෙන නැවත ප්‍රධාන මාර්ගයට පිවිස ඔබගේ වර්ණයේ සහිත ස්ථානයේ තබා ඇති පාපකී ඉදස් කරගෙන වීම ස්ථාන නිවේදක අකිල දන්තරම වන මේක හයියෙන් කියවන්න उदेश දැන් තියෙන්නේ ඒ බයිසිකල් සම්බන්ධ චතුර ඇරලා ඒගොල්ලන්ට බයිසිකලේ පැදගෙන යන්න පුළුවන් අන්න එක බයිසිකලයක් ගන්න ඉවරයි ඉන්න එකේ ඔක්කොම එන්න ඕන බයිසිකල් ගන්න දැන් නම් කලින් යන්න බෑ පොඩින් බයිසිකල් ඇරියා නම් අපි ක්ලූ එක දෙන්න ඕනේ හරි ඔක්කොම ඔව් අපේ උදේෂ් අපි ඔක්කොම ඉන්නවා හරි උදේෂ් ඊළඟට කරන්න තියෙන වැඩේ මගේ අතින් හරි මේ ඕ ඔක්කොම හරි අට දෙනාම ඉන්නවද ඔව් ඔක්කොම ආ එහෙනම් ආ එන්න මල්ලියේ අපි අපි සයිකලේ අර යතුර ගන්න ගිය වෙලාවේ මම ඉස්සරලාම ගිහින් අතුරු ගත්තට එතෙන් දී වුණ ප්‍රමාද්දෝෂි තමයි අපේ කට්ටිය මම අතුරු ඉස්සරහන් යනකොට ඒ කට්ටිය ගිහලා පල්ලෙහාට කණ්ඩායම් හතරේ සමාජික සමාජිකාවන් වෙත බාර කළ මීළඟ වික්‍රමාන්විත අභියෝගය වූයේ පාගමනින් සහ පාපැදි මගින් කිලෝමීටරයක් පමණ දුරක් නොනවතී ගමන් කර નિયમિત නැවතුම වෙත ළඟා වීමයි. පදින්න තිබ්බ තැන තමයි පොඩ්ඩක් වුණේ ඉතින් මම බයිසිකල් පදින්න බෑ මේ මල්ලි තමයි මේ මාව තියාගෙන ආයේ මගේ කකුල් දෙක පාරේ ගෑවෙනවා කකුල් දෙක උස්සන් එන්නත් ඕනේ බයිසිකලේ එන්නත් ඕනේ බැලන්ස් එක තියෙන්නත් ඕනේ ඉතින් කොහොම හරි මම බය ආවේ ගොඩක් ඒ වුණාට හරි ෂොක් මයි දනුෂ්ගේ බයික් එක අතර බ්‍රේක් තිබුණේ නැහැ යනකොට තමයි දැන්නේ බ්‍රේක් නැහැ කියලා කොහොම හරි අපි දෙන්නා කොහොම හරි අවශ්‍ය තැනට ගියා මීට පෙර සිහින වේදිකාවේ තනිතනිව තරඟ වැදුණු මෙම යෞවන යෞවනියන් අද පොදු අරමුණකින් කණ්ඩායම් හැඟීමෙන් යුතුව කටයුතු කිරීම තරඟාවලිය තුළ ඔවුන්ට අත්විඳ ගැනීමට ලැබුණු වෙනස්ම ආකාරයක අත්දැකීමක්
සංගීත ශාස්ත්‍රයේ සම්බන්ධයෙන් අසා ඇති බහුවර්ණ ප්‍රශ්න කිහිපයකට නිවැරදිව පිළිතුරු ලබා දීම මෙම කඩයිමේදී ඔවුන් හමුවේ පැවති සරල අභියෝගය. මේකින් ප්‍රශ්නයක ලබා දෙන පිළිතුර වැරදි එකක් වීම ඔවුන්ගේ ගමන එක් විනාඩියකින් ප්‍රමාද කිරීමට හේතුවක්. මෙසේ එක් එක් වැරදි පිළිතුරු ගන්නට එක් එක් විනාඩිය බැගින් ප්‍රමාද වීමට සිදුවීම ඇතැම් කණ්ඩායම් මෝහන දුන් බරපතල අරුතයක්. මෙතන සිද්ධ වෙන්නේ බයිසිකල් පදගෙන ආපු තරංගකරුවන් සියලු දෙනාටම මෙතන ප්‍රශ්න දීලා තියෙනවා. ඒ ප්‍රශ්න වලට හරි උත්තර දුන්න පැරණි සනින් ඊළඟ ලෙවල් එක සඳහා ඒගොල්ලන්ට යන්න අවස්ථාව තියෙනවා. සසිනුගේ කණ්ඩායම නෑ. ඔව් සසිනුගේ කණ්ඩායම ඒක අවසන් කරලා තියෙනවා. මෙතන ඉන්න උපේක අපි බලමු උපේක කොහොමද වැඩේ කරන්නේ කියලා. උපේක උපේක ප්‍රශ්න ලේසිද? උත්තරයක් නෑ. වැඩේ කරගෙන යනවා. වේගා ප්‍රශ්න ලේසිද? ආයෙ නැහැ. ඊළඟ ක්ලූ එකත් හම්බුණා ඒගොල්ලන්ට. උපේකගෙන් උත්තරයක් නැහැ. අපි බලමු. ආ එහා පැත්තේ ඉන්න කට්ටිය. අපි එතෙන්ට යමු. ඔබගේ වර්ණ සහිත කොටි ගැටගසා ඇති ත්‍රිවිල් රත දෙහි නැක. වැල්පාල මසල් කොස් කණ්ඩායම එක් සමජීවී පාර්ලිමේන්තු ප්‍රේස. එහි ඇති ඔබගේ වර්ණින් යුත් කොටි එකතු කරගන්න. ඉන්පසු මාර්ගයයි නැති ඔබට අදාළ ස්ථානයේ කොටි වල සංග්‍රහිත කාංශික කෙෂාන් තුනක් වරද්දලා තියෙනවා. ප්‍රශ්න තුනක් වැරද්දුවා කියන්නේ යා විනාඩි තුනක් පරක් වෙලා තමයි ඊළඟ වටේට යන්නේ. කෙෂාන් විනාඩි තුනක් ඉන්නකම් අපි අද්දේ කතා කරමු. කෙෂාන් විනාඩි තුනක් ඉන්න තියෙනවලු නේ. ප්‍රශ්න කීයක් කරදිද? තුනක්. තුනක් කරදි. සංගීත නෙමෙයි. සංගීත අමන්න විනාඩි 3ක් පරක් වෙම ඔයාගේ ජයග්‍රහණයට අවුලක් වෙයිද? අවුලක් වෙන්නේ නැහැ බලමු ඊට පස්සේ තියෙන කොහමද අර බයිසිකල් පදගෙන ආපු එක අපි දැක්කා සහයෝගයෙන් බයිසිකල් පදින්න ඔක්කොම හොඳයි අර හරි ඔයගොල්ලෝ යන්න පුළුවන්. Thanks a lot.